කෝටියක් ගෙනා. අපු කෝටියක්යි ලාභයි. සීනි හදන්නේ සීනි ගේනවා. ගෙනාපුවාම බත් චුට්ටක් එහෙට මෙහෙට කරනවා. කෝටි 1500යි ලාභයි. පොල්තෙල් මේ බලාපොරොත්තු තිබා DC කම්මල් නේද? විශාල පොල්තෙල් නිෂ්පාදනය කරා. අද වරාය ගිහින් බලන්න ඕගොල්ලෝ. වරාය කියන අපි BCC එකෙන් පිටරට පොල්තෙල් ලෙවන්න පොල්තෙල් ගබඩා කරපු ටැංකිය. මේ බලාපොරොත්තුල පොල්තෙල් හදලා වරාය කියලා ටැංකිය වල ගොඩ ගහලා ඒව ඇරිය පිටරට. දැන් පිටරටින් දැල් ගෙනල්ලා ඒ ටැංකිය වල ගොඩ ගහලා බෙදලා කුලිය පිටියට. අනිත් පැත්ත හැරෙව්වා. ඇයි? හැදුවට වැඩක් නැහැ. හැදුවට හැමතිට වැඩක් නැහැ. හැදුවට රටට ලාභයි, ජනතාවට ලාභයි. ගෙනාවොත් හැමතිට ලාභයි. පොල්තෙල් මතුවෙච්චා කෝටි 350යි. සීනි ගේනකොට කෝටි 1500යි. පොල්තෙල් කෝටි 350යි. බිත්තරේ රුපියල් 8යි. රෙදි ගේනකොට පාසල් නිලයදු. කෝටයක දෙන්නේ චීනෙට. ගේනකොට ලාභයි. එනිසා මේකලෝ හදන්න මුල පිළිවෙ නැහැ. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි හැම එකක්ම කියන්නේ මේ රටේ හදන්න පුළුවන් හැමදේම හදන්න පටන් ගමු. රටට විතරක් නෙවෙයි රටේ එළියට ගෙනියන්නත් හදමු. මොකද කියන්නේ? එහෙම තමයි රට දියුණු කරන්න පුළුවන්. අපි මේ පුරුණෑගල ගොවි ජනතාවට කියන්නේ එක බිම් මඟලක් පුරාම වෙන්න දෙන්න එපා. එක බිම් මඟලක් උඩු බිම් බවට පත් වෙන්න දෙන්න එපා. ඔගොල්ලෝ වවන්න අපි උදව් කරන්නම්. එක හාල් ලැටයක් සංචාර කර්මාන්තයට ඇරුණකොට පිට රටින් ගේන්නේ. ඒගොල්ලෝ ගේනවා, ඒගොල්ලෝ කම්පුන් ගේනවා, ඒගොල්ලෝ ලුණු ගේනවා, කවුප ගේනවා, මුංගට ගේනවා, කුරක්කන් ගේනවා. ඒගොල්ලෝ කැමති ගේන්න අපි හදන්න ඕන. කුකුල් කර්මාන්තයට තව දිරි දෙන්න ඕන. සානාධාරයක දීලා කර්මාන්තය පටන් ගන්න අඩුපුලියට ණයක් දීලා කර්මාන්තය හදන්න මස් පිටර නිෂ්පාදනය කරන්න. අපේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න ප්‍රෝටීන් ඕන. ඔබ හදන්න අපි සහය දෙන්නම්. රටක් ඕන එකට ඔබ වවන්න අපි සහය දෙන්නම්. එහෙනම් අලුත් රටක් මේක. මේගොල්ලෝ ගේන්න ප්‍රලසම් කරපු රට. අපි හදන්න ප්‍රලසම් කරන රට. මේක හොරකම් කරන්න ප්‍රලසම් කරන රට. අපි හොරකම් නොකර කරන්න ප්‍රලසම් කරන රට. මේක මහජනක ධනේ නාශ කරන ප්‍රලසම් කරන රට. අපි මහජනක ධනේ ආරක්ෂා කරන රට. මේක කුඩු ව්‍යාපාරයකට අනුග්‍රහය දීලා කුඩු මත්ද්‍රව්‍ය පතුරන රට. අපි කුඩු මත්ද්‍රව්‍ය වලින් තොර රට. කොයි රටද ඕන? ඕන අලුත් රට. ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ගොඩනගන රට. අන්නේ රට ගොඩනගීම් වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු. හැම දෙනාම අර 1 2 3 ඔය ආටක නාටක කරන්න එපා. කෙලින්ම කතර ගන්න. වෙනම මුත් නැ නම තියෙනවා, මාලිමාව ලකුණ තියෙනවා, ඉස්සරහින් ගහට කතර. ඇති වෙන වෙන ඔය එක එක කරන්න යන්න එපා. කතර ගහන්න. හරි ප්‍රතිඵල ගමු. මතක තියාගන්න මේ හැදෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන බලය මහජනයාගේ බලය මේ ගොඩනගන්නේ. මේ කසිප්පු වලට අරක්කු වලට සාරි බෙදලා වැසිකිලි පෝංචි බෙදලා තහඩු බෙදලා නේද රැකියා ෆෝම් බෙදලා ගන්න බලයක් නැමේ මේ මහජනයා ස්වේච්ඡාවෙන් නැගිටලා මේ බලය නිර්මාණය කරන්නේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙහෙම ආණ්ඩුවක් හැදෙන්නේ. මෙහෙම ආණ්ඩුවක් කියලා කියනවද නෑ. ඉස්සර ආණ්ඩුව හැදෙන්නේ කොහොමද? රැකියා ෆෝම් කොල් බෙදනවා, ඉඩම් ෆෝම් කොල් බෙදනවා නේද, තහඩු බෙදනවා, වැසිකිලි පෝච්චි බෙදනවා, මුල්ලු බෙදනවා, බීජ ඇට බෙදනවා. මෙහෙමනේ රස්සා, මෙහෙමනේ ආණ්ඩුවද, මේ හැදිලා තියෙන කවුරුවත් ඇවිල්ලා තියෙන මොකටද? ස්වේච්ඡාවෙන් මේ රට වෙනසක් කරන්න. මේ මහජන බලය තමයි මේ රට ආරක්ෂා කරන බලය, පාලනය ආරක්ෂා කරන බලය. එනිසා ඒගොල්ලන්ට ඕන මාස 6යි ටික ටිකක් නිදාගෙන ඉන්න පුළුවන් සනීපට. හා අයින් හම්බෙන්න නැහැ කියන්නද? මේක හදලා තමයි අපි නතර කරන්නේ. අපි දන්නවා අපි ආණ්ඩුව ගත්තාම අපිට ඡන්දේ නුදුන්නු ජනතාවක් හිතයි අපරාධින නුදුන්නේ කලින් දෙන්න තිබ්බ කියලා. අන්න එහෙම පෙන්වන්න රට පාලනය කරන්න කොහොමද කියලා. ඒ නිසා ආර්ථිකයේ කිසි කඩාවැටීමක් වෙන්න දෙන්නේ නැහැ. අපි ආර්ථික ස්ථීර කරනවා. ඩොලරේ අගය රකින්නවා. ඒක වැටෙන්න දෙන්නේ නැහැ, ස්ථාවර කරනවා. බැංකු මුල අනුපාත කීල යන දෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරනවා. වැදගත් මූල්‍ය තීන්දුව తీරන කීපයක් ගන්නවා අපි. අපි ඔක්කොම එකතුලා රටක් හදමු. එවෙනුවෙන් හැම දිනටම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමිසුදු හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.